සුබම සුබරාත්‍රිය කියල ජේසුස් වහන්සගේ නාමෙන් අද දවසේත් මම ඔබට ආසිරි ගෙනෙන අතර නොස් යහපා සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් දෙවෙනසුනව මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි ජනසට ස්තුතිවන්තයෙන අතර අපි වෙනද වගේ මද දවසෙත් ජනසගේ කාරණාවක් අපි බලන්ටන පසු අපි යාශනායින්ලෙන් මුදෙස අපි යාශනා කරමු. දෙවචනය තුළ මෙලෙස සඳහන් කරතිබෙනවා. යොහන් පොතේ තුන්වැනි පරිච්චේද දාස්සේවැනි පදේ මක්නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයට ප්‍රේම කළසේක එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදාගන්නා සෑම දෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මෙ ස්ථානය තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ඔබට මට එරි දරව් කරනවා. විස්ථාන කියනවා එකම ජාතක පුත්‍රයාණ දෙන තරන් මේ ලෝකයට දෙවියන් වහන්සේ ප්‍රේම කරා කියලා. ආමෙන්. එක පුදුමාකාර ප්‍රේමයක්. අපි දන්නවා අපි බොහෝ වෙලාවට අපි ප්‍රේම කරන්නේ මනුෂ්‍යන්ට අපිට වාසියක් තියේදී, එතකොට අපිට යම් වමනාවක් තියේදී, අපි යම් කාරණාවක් අපිට වමනා නිසා අපි බොහෝ වෙලාට අපි ප්‍රේමය කියන එක අපි බෙදා ගන්නවා. අපිට වමනා නිසා අපි දේවල් නමුත් මේ ස්ථානයේ තුල දෙවියන් වහන්සේ කතා කරන ප්‍රේමය මේ ලෝකයේ මිනිස්සුව ප්‍රේම කරන එකට වඩා වෙනස්. උන්වහන්සේ කියන උන්වහන්සේ එකම ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කරා. උන්වහන්සේ හිටපු එකම දරුවා ඒසුස් වහන්සේව පූජා කරන තරම් උන්වහන්සේ ප්‍රේමයක් මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙක් මතම දෙවියන් වහන්සේ නිදහස් කරා. මේ පොළොවේ තියෙන හැම ප්‍රේමම කොන්දේසි සහිත ප්‍රේමයක්. නමුත් දෙවියන් වහන්සේ ඔබට මට ප්‍රේම කරන්නේ කොන්දේසි විරහිතව. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන අපිට එළිදරවක් තිබුණොත් පමණයි දෙවියන් වහන්සේව අපිට අඳුන ගන්න පුළුවන්. අපි 1 කොරින්ති පොතේ 13 වෙනි පරිච්ඡේදය 4 වෙනි පදයේ සිට 8 වෙනි පදයේ තෙක් අපි කියවොත් ප්‍රේමය ගැන මෙලෙස උදේ වචනිය සඳහන් කරනවා. ප්‍රේමය බොහෝ විවසිනිවන්තය, ගුණවන්තය. ප්‍රේමය ඊර්ෂ්‍යාවන්නේ නැත. ප්‍රේමය පාරටු කරගන්නේ නැත. උඩගු වන්නේ නැත. අසෝබන ලෙස හැසිරෙන්නේ නැත. තමාගේම කාරණා සොයන්නේ නැත. කෝපවන්නේ නැත. නපුර ගණන් ගන්නේ නැත. අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවි සැබෑව සමග ප්‍රීතිවන්නේය. සියල්ල දරාගන්නේය. සියල්ල විශ්වාස කරන්නේය. සියල්ල ඉවසන්නේය. ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත. අනාගත වාක්‍ය කීම්වත් නැතිවන්නේය. භාෂාවවත් නැතිවන්නේය. මේ ස්ථානය තුළ වචනය තුනෙන් කතා කරන්නේ දැනගන්මන් වූවත් නැතිවන්නේ. දැනගැන්ම වූවත් නැතිවන්නේ. මේ ස්ථානය තුළ පාවුල්තුමා ඔබට මට ප්‍රේමේ තිබෙන්නා වූ වටිනාකම එළිදරව් කරනවා. මේ ප්‍රේමය තමයි ඒසුස් වහන්සේ මේ ලෝකයේ මතට නිදහස් කරේ. මේ ස්ථානයේ කියනවා ප්‍රේමය බොහෝ ඉවසිනිවන්තය. ප්‍රේමය කියන එක ඉවසන දෙයක්. මේ ස්ථානයේ කතා කරන එක ගුණවන්ත. ප්‍රේම ඊර්ෂ්‍ය වන්නේ නැත. පාරටු කරගන්නේ නැත. උඩගු වන්නේ නැත. අසෝබන ලෙස හැසිරෙන්නේ නැත. තමාගේ කාරණා සොයන්නේ නැත. කෝපවන්නේ නැත. නපුර ගණන් ගන්නේ නැත. බොහෝ කාරණා ප්‍රේමය ගැන ලියවෙන තුරුබට මට සඳහන් කරනවා. එයින් දෙවියන් වහන්සේ මෙවැනි ප්‍රේමයකින් මෙලෝකී ඉන්නව මිනිස්සුන්ට ප්‍රේම කරනවා. උන්වහන්සේ තිබුණ එකම අරමුණ තමයි මේ අන්ධකාරින්න මිනිස්සු, යක්ෂයාගේ වහල්කම තුල ගමන් කරන මිනිස්සු, වේදනාව, දුක, අසමදානෙ, රෝගේ, කනස්සල්ල තුල ගමන් කරන මිනිස්සු වෙනුවෙන් ජීවිතේ පූජා කළා. ඒ මිනිස්සුන්ගේ පාපේ වහල්කමින් මුදවන්නා වූ ඒ බලාපොරොත්තුවයි දෙවියන් වහන්සේ තිබුණේ. ඒ නිසායි ඒ පාපය මිනිස්සු මුදවන්න පුළුවන්. උන්වහන්සේගේ ඒ සැලැස්ම වන උන්වහන්සේ එකම ජාතක පුත්‍රයා මේ පොළොව ජීවන්නේ. හැබැයි මේ පොළොවේ අපිට හමු වෙන හැම කෙනෙක්ම කොන්දේසියක් සමග මිනිසුන්ට ප්‍රේම කරනවා. මේ කොන්දේසි සමග මිනිසුන්ට ප්‍රේම කරන නිසා ඔවුන්ගේ වාසිය හෝ ඔවුන්ට ලැබෙන උදේ ඔවුන්ගේ ජීවිතයට අඩුවෙද්දී ඔවුන් මිනිස්සු අතහරිනවා. මිනිසුන් අමතක කරනවා. ඒ නිසා මේ දකින්නම ලෝකේ බොහෝ ප්‍රශ්න හටගන්නේ මෙන්න මේ කොන්දේසි සහිත කරන්නා වූ ප්‍රේම නිසා.
උගේ ඕමනාකම් තිබෙන කං ඔවුන් මනුෂ්‍යන්ට ප්‍රේම කරන ඔවුන්ගේ අයට ප්‍රේම කරනවා. හැබැයි ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වූ පසු ඔවුන් මිනිසුන් අතහරිනවා. තිනිසා බෝ අයගේ ජීවිත අද දවසේ දුකෙන් වේදනාව ව්‍යවුල්කමෙන් ප්‍රශ්නයෙන් අද දවසේ ගමන් කරන අපි දකින බොහෝ පවුල් ඔවුන් විවාහ වෙන්න කලින් ඔවුන් පුදුම ලෙස ඔවුන් ප්‍රේම කරනවා. හැබැයි විවාහ වුණාට පසු ඒ ප්‍රේමය ඔවුන් කොන්දේසි සමග ඔවුන් දේවල් කරනවා. එනිසා සමහර කාරණා පවුල් තුළ සිදු වෙද්දී ඔවුන්ට තිබුණු ප්‍රේමය ඔවුන් අතහරිනවා. පවුල් අතහරිනවා, දරුව අතහරිනවා, භාර්යාව ස්වාමි පුරුෂයෝ අතහරිනවා. එහෙනම් මේ අතහැරීම් තුළ යක්ෂයා ඔවුන්ගේ ජීවිත සමග ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි දන්නවා ප්‍රේමය කියන එකත් එහෙම තමයි. මේ ලෝකයේ තිබෙන ප්‍රේමය ඒක ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත ඔවුන් ඒක සමග ඔවුන් ගනුදෙනු කරනවා. නමුත් ජීවිතේ ඔබට මට අසීමිත ලෙස ප්‍රේම කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි දෙවියන් වහන්සේ. මේ රාත්‍රිය තුල අපි සුළු මොහොතක් අපේ හදවත් අපි විමසලා බලමු. අපේ ජීවිත අපි මෙනෙහි කරලා බලමු. මම දන්නවා මේ රාත්‍රිය තුල බොහෝ දෙනෙක්ගේ ජීවිත මෙවැනි කාල පරාසයන් තුල ගමන් කරනවා. මිනිසුන් අතහැරලා, මිනිසුන් ප්‍රතික්ෂේප කරලා, ඒ නිසා ඔවුන් කලකිරීම තුල, වේදනාවන් තුල ඔවුන් ජීවිතේ ගමන් කරන. ලොන් හිතන ඇයි අපි මෙහෙම ජීවත් උනේ? ඇයි මම තරම් කාලකන්ණියේ? ඔවුන් හිතන ඔවුන්ගේ ජීවිත ගැන. තිනිසා ඔවුන්ට හිතන මේ ලෝකය ඔවුන්ට වෛර කරනවා ඇති කියලා. එනිසා මේ ලෝකයෙන් අයින් වෙන්න ඔවුන් දඟලනවා. ඔවුන් කියනවා මරණය මට ලාභයක්. මැරුණ නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියනව ස්ථානය තුළ ඔවුන් ගමන් කරනවා. ඒ කොන්දේසි සහිත ප්‍රේමය නිසා. දෙවියන් වහන්සේ මේ රාත්‍රිය ඔබට මට කතා කරනවා. උන්වහන්සේගෙන උන්වහන්සේගේ ප්‍රේමයේ ලෙස නෙවෙයි. කිසිම වැඩකට නැති අපිව, මනුෂ්‍ය ප්‍රතික්ෂේප කරන අපිව, මනුෂ්‍ය අත්හැරින අපිව දෙවියන්ගෙන් මට බෝවන කියලා. දෙවියන් වහන්සේගේ ආත්මය මේ රාත්‍රිය තුළ ඔබව ස්පර්ශ කරමින් ගමන් කරනවා. මට දැනෙන වෙනි බෝ හදවත් මේ වෙලාවේ වේදනාවෙන් පිරී තිබෙනවා. එවැනි බෝ හදවත් ගිනි ගනිමින් තිබෙන මට දැනෙනවා මේ රාත්‍රිය තුළ. ඔබ උන්වහන්සේ ධාරණ මේ රාත්‍රිය තුළ. උන්වහන්සේ ඔබගේ හැම සුසුමක්ම දන්නවා. ඔබගේ හැම කඳුලක්ම උන්වහන්සේ දන්නවා. ඔබගේ හැම වේදනාවක් උන්වහන්සේ දන්නවා. උන්වහන්සේ වචනේ තුළ කියනවා අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නෙවෙයි අපිට ඉන්නේ කියලා. උන්වහන්සේට අපිව දැනෙනවා. මේ රාත්‍රියේ ඔබව දැනෙනවා. ඔබගේ වේදනාව, ඔබගේ ප්‍රශ්න උන්වහන්සේට දැනෙනවා. සිත සාදපු දෙවියන් වහන්සේගේ සිත දන්නවා. ඔබ කොයි ස්ථානයක සිටියත්, ඔබ මොන වාතාවරණයක සිටියත් මේ රාත්‍රිය තුළ දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. හාලෙලූයා. උන්වහන්සේ ඔබගේ හදවත විමසනවා මේ වෙලාවේ. ඔබ දැස් වහගෙන ඔබ මොහොතක් ඔබගේ හදවත ඔබ මෙනෙහි කරන්න. ඔබගේ ජීවිතේ කොයිතරම් දේවල් ඔබට නැතිවිලා ඇද්ද? කොයිතරම් දේවල් ඔබගේ ජීවිතෙන් අයින් වෙලා ඇද්ද? ඒ වනිසා ඔබගේ ජීවිතය ඔබ කනගාටුවෙන් ගමන් කරනවාද? රාත්‍රියේ කියනවා උන්වහන්සේ, ඔබ මා විශ්වාස කරොත් ඔබගේ ජීවිතේ මං අලුත් කරංචනවා. අලුත් බලාපොරොත්තු වල මං ඔබ පුරවංචනවා. අලුත් මාර්ග තුල මං බෝගෙන යංචනවා. උන්වහන්සේ කියනවා මව කුසේ ගර්භයේ හැදෙන විට මං බෝ දන්නවා. මේ ලෝකේ නිර්මාණය කරන්න කලින් මං බෝ දන්නවා. ඒ නිසා උන්වහන්සේ කියනවා ඔබ නිසායි මම මැරුණේ. ඔබ නිසායි මම කුරුසයට ගියේ. ඔබ මුදවන පිණිස, ඔබ වහල්කමින් වේදනාවෙන් කලකිරීම තුලින් මුදවන පිණිස මම කුරුසයට ගියා. මේ රාත්‍රියේ උන්වහන්සේ කියනවා ඔබ මා විශ්වාස කරනවා නම් මම ඔබ සමග ජීවත් වෙන්නට යනවා. ඔබගේ ජීවිතය මා අලුත් කරන්නට යනවා. මේ රාත්‍රියේ උන්වහන්සේ කියනවා හාලෙලූයා. පියාණන් අපි ඔබට ස්තුති කරන මේ රාත්‍රියේ තුල ඔබගේ ආත්මය අපි එකිනෙක නමත වගුරුවන නිසා, අපේ හදවත තේරුම් ගන්න නිසා, අපේ සිත දකින්න නිසා අපි ඔබට ස්තුති කරනවා. හාලෙලූයා. ඔබට ප්‍රශංසා කරනවා ස්වාමී. අපි ඔබට ගෞරව කරනවා. ඔබ තරම් ප්‍රේම කරන කෙනෙක් මේ ලෝකේ අපිට නැති නිසා, ඔබ තරම් අපිට ආදරය කරන කෙනෙක් මේ ලෝකේ නැති නිසා අපි ඔබට ස්තුති කරනවා ස්වාමීනි.
අපට දැනෙනවා මේ රාත්‍රිය ඔබ වහන්සේගේ ස්පර්ශය. අපට දැනෙනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේගේ ප්‍රේමය. මේ රාත්‍රිය අපි මත වැగిරෙන නිසා අපේ මනස තුල එක ගමන් කරනවා. ස්වාමිනේ පීඩනයන් තුලින් අපි නිදහස්න අපිට දැනෙනවා මේ රාත්‍රිය තුල. හාලෙලූයා. හාලෙලූයා රිබෝෂි ෆෝර මන්තිර නමස්සේ නමස්සේ. ලිකෝෂ බ්‍රඩෝ සාකලි ක්‍රෝ මන්තුර නමස්සේ. පියානෝ බර සුති කරනවා. සුති කරනවා දෙවියන් වහන්සේ බුවන් අපේ හද වත දකින්න නිසා. අපේ හඬ අසන නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවියන් වහන්සේ. ස්තුති මගේ ස්වාමීනි. හාලෙලූයා. එවග අපි ආශ්නා කරමු රෝගීන් උදෙසම රාත්‍රියේ තුල. ඔබ රෝහලක සිටින කෙනෙක් නම්, ඔබ නිවසක සිටින කෙනෙක් නම්, ඔබ කොයිම ස්ථානයක සිටියත්, ඔබ මේ මොහොතේ වේදනාවක් සමග, ඔබ යම් කලකිරීමක් සමග, යම් එපා වීමක් සමග ඔබ ජීවිතේ ඔබ ගමන් කරනවා නම්, දෙවියන් වහන්සේගේ සුවය රාත්‍රිය මත ඔබ මත නිදහස් කරන්න යනවා. හාලෙලූයා. වෛද්‍ය බුවත් හරියද? වෛද්‍ය කියනවාද මේකට ප්‍රතිකාර නැහැ කියලා? එතනම එක සුව කරන්න බැරි රෝගයක් කියලා වෛද්‍ය ඔබට කිව්වද? ඔබව නිර්මාණය කරපු, ඒ ඔබට ප්‍රේම කරපු, ඒ ජීවමාන යේසුස් වහන්සේ මේ රාත්‍රියේ තුල ඔබව සුව කරන පිණිස උන්වහන්සේගේ වචනේ නිදහස් කරන්න සිටිනවා. හාලෙලූයා. අපි ඉදහරමුන් වහන්සේට, අපි ඉදහරමුන් වහන්සේ රිබෂේ කාරෝස බ්‍රාන්තිස් මයිලමි ලිරෝමන් තුරන මස්සේල මස්සේ කයලම ස්වානබගේ සුවය මේ හැම කෙනෙක් මතම දැනි දහස් කරේ සාසුදි. හාලෙලූයා. ඉසසිරි දෙපතුල් දක සිල් වැට මත ලීන හතුල පියාණනි, ඒ දිව්‍ය මේ සුවය නිදහස රේබෂේ රුමන්තු ලරුස බ්‍රකේෂ බ්‍රදේශ මන්තේර නමස්සයිලිමි ලරු කන්තුර නමස්සයි ගෝෂ බ්‍රදේශ මාගෝස බ්‍රදේශ මයිලමි. සුවය නිදහස යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වාතර වෙනස් වෙනවා, ඒ තිබෙන තත්යන් වෙනස් වෙනවා. යේසුස් වහන්සේ අල්ලා ගෝෂ බ්‍රදේශ මහේම ලරුස ම කන්තුර නමස්සයි බි රෙඩිස ම කයලම අපයන්නේ. ඔබට සුති කරන මේ රාත්‍රියේ තුල ඔබ වහන්සේගේ ප්‍රේමය, ඒ සුවය නිදහස් වෙන නිසා හාලෙලූයා හාලෙලූයා අපයන්නේ. ඔබට අපි සුති කරනවා, අපි ඔබට ප්‍රශංසා කරනවා තාතේ. ඔබ වහන්සේ දෙනව සුවේ සමාදාන නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දවස අපි බාර කරනවා. දවසේ බොහෝ දේ නිසා කලකිරීම තුළ වේදනාවෙන් සිටින යම් කෙනෙක් සිටිනවද? දවස තුළ යම් දේවල් අහිමි වෙලා බලාපොරොත්තු නැතුව යම් සිටින යම් කෙනෙක් සිටිනවද? පියාණනි, ඒ ජීවිත බෝවන්සේ අතගසන්නේ, ඒ ආශිර්වාද කරන්න කියලා අපි යාශනා කරනවා තාත්තේ. මගේ දෙවරස්ස සූබන්ින් දෙන්න ස්වාමිනී, උදෑසනකින් කරුණාව දෙන්න පියාණනි. යම් කෙනෙක්ද මේ රාත්‍රිය නිදා ගන්න බැරුව මනස වියවුල් තිබෙනවද? සිතුවිලි වියවුල් තිබෙනවද? ඔහුගේ ජීවිතේ වුණු කාරණාසාව ස්වාමි යම් වියවුල් තත්ත්වයන් තුළ ගමන් කරනවද? මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ සමාදානෙම රාත්‍රිය තුළ ඕ මත නිදහස් කරන්න කියලා යාශනා යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණනි අතගසන්නේ. සුබ නින්දා දෙන්න මගේ දයන්ස, උදෑසන කිරින කරුණාව දෙන්න කියලා මම යාශනා කරනවා. ජේසුස් වහන්සේගේ බලවත් නාමයෙන් ආමේ ආමේ ආමේ.